සාමාන්‍යයෙන් ආයුබෝවන් අපි දන්නේ වෙනස කෙරුවොත් ඉතින් රූපවාහිනී මැදිරියක් ඇතුලේ කියලානේ. ඒක තමයි වෙනසේ ආකෘතිය. හැබැයි අපි මේ ආකෘතිය පොඩ්ඩක් බින්දා අපි කල්පනා කරුවා. පොඩ්ඩක් ඈත එපිට පිටිසර ගමකට ගොඩ වෙලා ඒ ගංගොල තියෙන සුන්දරත්වය අපි එකමත් එක්කලා අරගෙන ඉන්න වෙනසට පුළුවන්කමත් ලැබුණොත් එහෙම ඒක කොච්චර අපූර්වද. ඒ හින්දා අපි ආවා නිකවැරටියේ මාගල්ල වැව පැත්තට. මෙතන ඉඳගෙන තනියම මේ ඔරුවේ ඉතින් හබල් ගගහා මම දුක සාංකාව විඳගෙන මේ මාගල්ල වැවේ සක්කලම් කරනකොට අපේ අර අනිත් කොළු ගැටවු දෙන්නා වෙන වැඩක් වෙන තැනක කරනවා. සංගීතයත් එක්කලා සාජ්‍යයක් එක්කලා මහතුරු කට්ටිය සින්දු කියන වැඩේ හරි අපූර්වයි. ඉතින් ඒ හින්දා අපි මේ වැඩේට ගොඩ වෙලා යමු. ගඟක් නොවේ නුඹ වැවක්ුණේ ඇයි? නුඹ කාවෙනුවෙන්ද මේ දරාගෙන ඉන්නේ? නුඹ මොනවද පුරවගෙන ඉන්නේ? ඇයි මේ හැටි අමාරුවෙන් නුඹ දරාගන්නේ? හැබැයි නුඹ කාවෙනුවෙන් හෝ දරාගෙන ඉන්න බව නම් විශ්වාසයි. මට හිතෙනවා සම්පත් කතා කරන්නේ මේ මහා වැව ගැන කියලා. බැලූ බැල්මට අප්‍රාණිකයි. හැබැයි ප්‍රාණයක් සහිතයි. උත්තර දෙන්න මේ වැවට බෑ. හැබැයි මට හිතෙනවා ඒ උත්තර අතරේ සමහර විට තියෙ මෙහෙම අපේ බත සරි කරන්න, අපේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න මේ සියලු දරාගැරීම් කරන්නේ රටේ ආර්ථිකය වෙනුවෙන්. මට හිතනවා සම්පත් මේ සියල්ල කරන්නේ මේ කෙත්වතු සාර කරමින් අපිට සරුසාරවත් කෘෂිකාර්මික පරිසරයක් හදන්න කියලා. අපි වෙනස පටන් ගමු. නුඹ කොතෙක් දරාගෙන ඉන්නවද? අක්කර අඩි 7500ක් මහා ජල කඳක්නේ ඔබ මේ දරාගෙන ඉන්නේ. ඇයි මෙහිම දරාගෙන ඉන්නේ? අසංග රට වෙනුවෙන්, නුඹ මා වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් නුඹ මෙතරම් ජල කඳක් දරාගෙන ඉන්නවා. එවැනි සුන්දර පරිසරයකට අපි සාමාන්‍ය සුපුරුදු සාම්ප්‍රදායික ස්වාධීන රූපවාහිනී වෙනස මැදිරියෙන් අපි දොට්ට බැස්සා. ආවා අපි අපූර්ව සුන්දර ස්ථානයකට. මෙතන තියෙන බල්න බල්න හැම තැනම ස්වභාවික පරිසරයේ සුන්දරත්වය. ඒ සුන්දරත්වයට අද රස හැන්දෑවක් කරනවට කිසිම සැකයක් නැහැ. කළු එතනා පින්නොකලේ මන්ද වදාලට කලුන්දාව පින්න පොලේ පැවති එදා සිට පලන්දාන හැම අබරණ සිරිමල් එතනට කලුන්දාව සිරිවර්ධන විසව එදා සිට අයිබණ්ඩ ඔය කවිය තියෙන්නේ කලුන්දා පටුනේ. කලුන්දා පටුන ලියවෙන්නේ දබදෙනිය රාජධානි කාලේ නෙවෙයි. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා පරණ කියමනක් තියෙනවා. අහලා ඇතිනේ. ඇත්තටම කුඹුරේ හිටපු මිනිස්සු මේ රටේ රජ වෙලා තියෙනවද? නැත්තම් මඩ හොදා ගත්තාම මිනිසුන් රජ වෙන්න පුළුවන්ද? මඩ ගාගෙන ඉන්නවා කියන එක රජ වෙන්න තියෙන සුදුසුකමක්ද? හැබැයි ඒ කොයි මඩද කියලා තීරණය කරන්න ඕනේ. ඇත්තටම
මඩගාගත්තු අය මේ රටේ රජ වෙලා තියෙනවා. අහලා තියෙනවද අප්පුවා කතාව? අප්පුවා රජ වුණා වගේ කියලා? ඔව්. අප්පුවා රජ වුණා. ඒ රජ වුණා විතරක් නෙමෙයි මේ මුළු ලංකාවම දියුණු කරලා එක්සේ සත් කෙරුවා. ඒ තමයි පරාක්‍රම බහු රජුරුව, දෙවෙනි පරාක්‍රම බහු රජුරුව දඹදෙණිය. අපි ආවා දඹදෙණිය කලුන්දාව ගමට උන්නාසගේ කතා හොයාගෙන. අපි කිව්ව ගමට අපි ආවා දඹදෙණිය රාජධානී ඉඳලා. එහෙම නැත්නම් අදලං දඹදෙණිය නගරේ ඉඳලා අහස් දුර සතපුම් 8කට 10කට මෙහා පැත්තේ නාරම්මලට කිට්ටු වෙන්න කලුන්දාව කියන සුන්දර ගම්මානේ තියෙනවා. මේ ගමේදී තමයි අර අප්පුවා රජ වුණා කියන කතාව ජනප්‍රවාදයේ නිර්මාණය වෙලා තියෙන්නේ. ওই නිර්මාණය වෙච්ච ඉතිහාස කතාවට මුල්ුණු පසුබිම මගේ පිටිපස්සේ තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානය මේ රටේ දඹදෙණිය මහරජතුමා රාජ්‍යත්වයේ සඳහා තෝරාගත්තු තැන. නිකන් හිතන්න මොනතරම් භූමියක්ද මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒ වගේ වටිනා භූමියක තමයි අපි ඉන්නේ. මේ කතාවත් එක්කලා බැඳිච්ච ඉතිහාස කතා ලේඛනගතව සහ ජනප්‍රවාදව විවිධ තැන්වල අපිට මුණ ගැහෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තොරතුරු එක 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 තැන්වල හුදකලා වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා කලුන්දාව සංචාරයත් එක්කලා මේ තොරතුරු එකම තැනකට එකතු කරගන්න. අප්පුවා කියන්නේ කවුද? ඔහු හිටියේ කොහෙද? ඔහු හැදුනේ කොහෙද? ඔහු රජ වුණේ කොහොමද? රජ වෙලා ඔහු කවුද? මේ කියන කාරණා පිළිබඳව අපි කලුන්දාවට වෙලා අද කතා බහ කරනවා. මේ කතා බහ පිළිබඳව හොයාගෙන යනකොට මේක කතා කරන්න ඉදින් ගැළපෙන කෙනෙක් ඉන්න බෑ. මේ තොරතුරු අවුරුදු 1000කට එහා පැත්තේ තොරතුරු හොයාගෙන මේවා විශ්ලේෂණය කරලා මේ ගැන යම්කිසි පර්යේෂණ මට්ටමින් හිතන කරන කෙනෙක් හොයාගන්න ඕනේ. ඒක ලොකුම අභියෝගය බවට පත් වුණා. අපිට හම්බ වෙනවා අපේ රටේ පිනට පහළ වෙච්ච බොහොම නිහඬ කලාකරුවෙක්. රාජ්‍ය සම්මානලාභී ලේකකයෙක්. විශිෂ්ට රාජ්‍ය සේවකයෙක්. ඔහු ගැන කියන්න මම පුංචි එක නවකතාවක නමක් කියන්නම්කො. සිරිමල් එතන. ඔබ අහලා තියෙනවද? නෑ ඔබ කියයි කියවලා නැන්නේ බලලා තියෙනවා කියලා. ඒ පොතනේ මේ චිත්‍රපටිය. බාලසූරි මහත්තයා. ඔබ ගැන බොහෝ තොරතුරු සමනින් අපි දන්නවා. මට කිතින් කියන්නකො ගුණසේකර බාලසූරිය කියන්නේ මොන වගේ මිනිස්සෙක්ද? මම කලුන්දායි ගුණසේකර බාලසූරි. මම රාජ්‍ය සම්මානලාභී ලේකකෙක්. බාලසූරි මහත්තයා. දැන් සාමාන්‍යයෙන් ඔය දඹදෙණියේ ඉඳලා කලුන්දාවට මහ ලොකු දුරක් නැහැ. එතකොට මේ දඹදෙණියේ හිටපු කුමාරයා තමයි අප්පුව නමින් කලුන්දාවේ හැදෙන්නේ. එතකොට දඹදෙණියේ හිටපු රජපෞලයි කලුන්දාව ගමයි අතර ඒ කාලේ මොන වගේ සම්බන්ධය තිබිලා තියෙන්නේ? නැත්තම් අප්පුවගේ සම්බන්ධය කොහොමද කලුන්දාවට ලැබෙන්නේ? කොහොමද අප්පුව කලුන්දාවට එන්නේ? අප්පුව කලුන්දාවට එන්නේ දඹදෙණි රාජධානියට රෙදියෝ දපු රිදියෙන්දා. කලුන්දාවේ ගමකෙදට රෙදි හේදුවා. දඹදෙණි රාජධානිය ආරම්භ කරපු තුන්වෙනි විජයබාහු රජුරන්ගේ අගබිසව චුල්ලබද්දරා නමින් හැඳින්වෙන බව පොතපතේ සඳහන් වෙනවා. මේ චුල්ලබද්දරා කුමරියට පුත් කුමාරෙක් හම්බෙලා නොබෝ දිනකින් මේ චුල්ලබද්දරා කුමාරිය අභාව ප්‍රාප්ත වුණා. ඊට පස්සේ තුන්වෙනි විජයබාහු රජු මුස්ලිම් බිසවක් සරණ පාවා ගත්තා. මේ මුස්ලිම් බිසවටත් පුත් කුමාරෙක් හම්බුණාට පස්සේ මහත් සතුටට පත් වුණු රජු බිසවගෙන් ඕන වරයක් ඉල්ලන්න කියලා කිව්වා. ඊට පස්සේ බිසවුන් වහන්සේ ඉල්ලුවා මගේ පුතාට රජකම දෙන්න කියලා. පාරම්පරික සම්මතයට අනුව රජුරන් වැඩිමල් පුතාට තමයි රජකම හිමි වෙන්නේ. එහෙනම් රජුරෝ මේක ප්‍රතික්ෂේප කළා. ඒක මහා ගැටුමක් බවට පත් වුණා. ඒ නිසා පසු කාලයේදී මේ පළමු කුමාරගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙයි කියන බයින් මේ කුමාරයා රජමැදුරෙන් පිටමං කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ අතරතුර තමයි රජගෙදර රෙදි හොදපු රිදිනන්ද මේ කලුන්දාවේ ගමකෙදට මේ පුත් කුමාරයත් සමග පැමිණි. ගමකෙදර කියන්නේ කලුන්දාවේ ගමරාළ කියන්නේ මේ ගම්පලාතම ඉන්න වැදගත් සම්භාවනීය පුද්ගලෙක්. වීතිස් සමුණක කුඹුරු තිබුණා, ගොඩ ඉඩම් තිබුණා. ඔහුට හිටියා කළු එතන සහ සිරිමල් එතන කියන දුවලා දෙන්නේ. පුතෙක් නැති අඩුපාඩුව ඔහුට තිබුණ නිසා රිදිනන්දගෙන් මේ ගමරාළ මේ පුත් කුමාරයා ඉල්ලගත්තා හදා වඩා ගැනීම සඳහා. එදන් සිට ගමගෙදර ලදරුවෙක් විදියට මේ කුමාරයා හැදුනා. ගමරාළ මේ ළමයාගෙන් ඇහුවා මේ ළමයාගේ නම මොකක්ද කියලා. ළමයා කිව්වා මට නමක් නැහැ කියලා. ඊට පස්සේ ගමරාළ එහෙනම් අපි අප්පුවා කියලා පුතාට නම දාමු කියලා හිටන් එදා ඉඳලා අප්පුවා කියන නම ව්‍යවහාර වුණා.
අපුයි සිරිමල් එතන කියන සිරිමල් එතන සහ කළු එතන කියන තුන් දෙනා සහෝදර සහෝදරයන් වශයෙන් එතන සිට හැදී වැඩුණා. संविधानय करला विनसट अलुत आलोक्यक लबादेन कटयुतु करे श्रीलंका वारिमार्ग डिपार्टमेंट विशेषयेन निकवरट्टिय एवगेम कटुगंपल यन प्रादेशीय इंजिनियर महत्तुरु अपिट विशाल दायकत्वय लबा दुन्ना अपि अद एन्न कीवा मे सुंदर वटपिटावे अपित एक्क कथा करन्न वारिमार्ग इंजिनियर कटुगंपल नालक समरसिंह महात्माट मे नेतुमा एवगेम ओब होंदिन हदुनन अपे धम्मिक भंडारयन्टत अपि एन्न कीवा එතුමා ප්‍රවීණ ගීය පද රචක ගීත විචාරක මොනවද මොනවද කියන්න බැරි හේතුම් පිළිබඳව නේද සං? තාම වර හඬ පෞර්ෂයකට සමන්විත බොහොම ආදරණීයක්. රසවතෙක් කියලා හඳුන්වන්නේ ඒකයි. කොයි විදියට ගත්තත් එතුමා එක්ක අපිට මේ හැන්දෑවේ බොහොම රසමසු දේවල් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ගිනිමත් දහනේ ඇවිල්ලා වෙනස කණ්ඩායම මොකද්ද මේ කරන්නේ මේ නිකවරටියේ මේ වැවුතා උල්ලක වැව කවුරු පදින ගමන් ඈ ගමේ රටේ තොටේ තොරතුරු කියන ගමන් ඇහැට මුණ ගැහිච්ච හැම එකක්ම රූප රාමු වලට එකතු කර ගන්න ගමන් මේ වැඩේ මොකද්ද කියලා හිතන්න පුළුවන් හැමදාම ඉතින් රෑ 10ට 12ට වෙනසේ රූප වාහිනී මැදිරියක මේ කටයුත්ත කරන එක වෙනස අපිටත් පොඩි ඒකාකාරී බවක් තිබුණා නෝ ඈ වෙනසත් දැන් ඉතින් 400ක් විතර වෙන්න පටිගත වෙලා ඈ රට පුරා ඉල්ල රටේ තොටේ තොරතුරු එකතු කරලා ඒ දේවලුත් එක්ක අපිට හිතන පොඩ්ඩක් වෙනසේ රාමුව විඳගෙන ගම් වැදුනොත් හොඳයි කියලා. මහා දවාලක කොළඹ අහස යට දවල් 12ට විතර ඔබ මොහොතකට මවා ගන්නකෝ. කොහොමනම් කර්කශ බවක් දැනෙනවද කොහොමනම් ග්‍රීස්මයක් දැනෙනවද මම මේ වෙලාවෙ ඉන්නෙත් මහා දවාලක පන්නල බුලුගහවත්ත කියන ග්‍රාමයේ මෙතන කොළඹ හසයට දැනෙනවට වැඩිය බොහොම සෞම්‍ය බවක් දැනෙනවා සිසිලසක් දැනෙනවා ඒ මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක ගස්වැල් වලින් පිරුණු බොහොම සුන්දර වටපිටාවක මම මේ ඉන්නේ स्वभाव सौंदर्यट हानि नौकर मिनीसु मे स्वभाव सौंदर्य तेन सुंदरते विंदमीन तमन जीविका विश्राट अरगिने अयापिट हमेन ये अतिरणु विशेषाई स्वभाव सौंदर्यतम तेंगल तेन सुंदरतेन मिनीसा विसीम मतु करगा මිනිස්සුන්ගේ හරි කැටයන් එහෙම කියනවා අපිනේ කුමාර ලියනගේ ඔයා කැටයන් දාන්න පටන් ගන්නෙ කොයි කාලේ ඉඳලා ඉස්සලා මං කුලේපිට කර්ම විද්‍යාලයේ මාස 6ක් කැටයන් කෝස් එකක් කරා බඩුවැඩි කෝස් එකක් ඒකට ටික කාලයක් ඉදදී ඇප්ලිකේෂන් එකක් එනවා කුරුණෑගල සාර්ගම කාලේ කුරුණ විද්‍යාලයෙන් මෙහෙම කෝස් එකක් තියෙනවා එන්න කියලා ඒ කියන්නේ යන්නේ කැටයන් කෝස් එකට යද්දී ඒ කියන්නේ කැටයන් කෝස් එක අනිවාර්ය කරන්න නම් බඩුවැඩි අවුරුදු කෝස් එක කරන්න ඕනේ එන්නේ කියලා 4 කෝස් එකට ඒක
අවුරුද්දක් කරලා තමයි කරන්න ඕන. ඒක වඩේ කෝස් එක කෙරුවා. කරලා තමයි කැටයම් කෝස් එක පුරුදුනේ. ඒ කියන්නේ ඒක මාස 6 කෝස් එක. ඒකෙන් තමයි මුල් හුරුව ඉතින්. ඉස්කෝලේ ගියාද මොනාද ඉගෙන කොච්චර දුර ඉගෙන ගත්තා? මම 11 වසර ගණන් ගියා සමනල දක්වා ගියා. ඒකෙන් තමයි ඊට තමයි කෝස් එක කරන්න හිතුනේ. ඒකෙන් තමයි පුරුදුනේ. දැන් අද වෙනකොට අවුරුදු කීයද? පටන් අරන් අවුරුදු 5ක් විතර වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කැටයම් කියලා අඳුර ගන්න දේවල් තියෙනවා. දොර උළු වව්වක කැටයමක්, එහෙම නැත්නම් මල්ලෑල්ලක්, ඒ වගේ කැටයම්නේ අපි කපාරට කැටයම් කියලා කියපු ගම. එහෙම නැත්නම් බැක්කේ කැටයම්. දැන් ඔයාගේ කැටයම් අනිත් කැටයම් වලින් වෙනස්නේ. ඇයි ඔයාලට හිතෙන්නේ ඒ වගේ කැටයම් වලට අවධානය දෙන්න? මම ගොඩක්ම ගන්නේ සත්ව රූපක මූර්ති වගේ තමයි. සත්ව රූපේ නැත්නම් ඔය අහක දාන මුල් වලින් ඒ වගේ තමයි ගොඩක්ම ගන්නේ. අහක දාන ඒවා කියන්නේ කවුරුහරි පාවිච්චි කරන්න බැරුව අහක දාන මුල්. ඒ වගේ තමයි ගොඩක්ම නිර්මාණ කරන්න පටන් ගන්න. ඒවට මම ගොඩක් ආසයි කියන්නේ පරිසරයට ආසයිනේ. පරිසරයේ ඒ සත්වංග රූප ඒවා තමයි. පළවෙනි කැටයම කරපු කාලේ මතකද? 2016 ඉතර දා පටන් ගත්තේ මම. කැටයම් රූප පටන් ගත්තේ. මොකද්ද ඒ කැටයම්? ඒ කියන්නේ මෞසේනි හස වගේ එකක් කියන්නේ. ලෑල්ලක තමයි මෞසේනි හස කියන තා පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ඇත් රූප තුම්පත් රැණ ඉන්න පොඩි පොඩි කොටවල එහෙම තමයි. කාර්මික විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ හිතුවද තමන්ගෙම කියලා කැටයම් කරන තැන පටන් ගන්නවා කියලා? අපිට ෂිෆ්ට් එකක් තිබ්බේ වැඩ කරන තැන. එහෙම ඉතින් දැන් ඒක නිමවන දවස් තියෙනවානේ. වැඩ කරද්දි ගෙදරම වැඩ කෙරුවා. කියන්නේ පොඩි පොඩි හදන්න ගත ඉගෙනන්නේ මේ හදන්න ගත කියන්නේ. පොඩියට පටන් ගත්තා. ඒ හිතුවේ නැති මේ වගේ තත්ත්වෙයි කියලා ඉතින්. අපි අහලා දිනෝනේ පොඩි කලා කුසලතාවයක් නිර්මාණශීලී හැකියාවක් එහෙම තියෙන්න ඕනේ කියලා. පොඩි කාලේ ඉඳන් ඔයා එහෙම නිර්මාණශීලී දේවල් කරපු කෙනෙක්ද? චිත්‍ර ඇඳීමේ හැකියාව තිබ්බා. ඒ කියන්නේ හිතුවේ නැහැ ඉතින් මේ වගේ නිකන් කලාත්මක මූර්තිය වගේ ඒවා මට එහෙම කරන්න පුළුවන් කියලා. කරන්නේ නැද්දි හිතනවා මේ සතා මෙතෙන්ට එන්න ඕන එහෙම හිතනවා. එතකොට තමයි පටන් මේ යන්නේ හැටි. හරි දැන් අපි කතා කරමු ආගේ කැටයම් වල අපි දැක්ක ලොකු දලන්ත මුල් වලට නිර්මාණාත්මක හැඩතල දීලා තියෙනවා. ඒ හරහා සමහර වෙලාවට අපි හිතන්නේ නැති නිර්මාණ කළා තියෙනවා. කොහොමද මේ මුලේ ස්වභාවයත් එක්ක නිර්මාණය මොකද්ද කියලා තීරණය කරන්නේ? ඒ කියන්නේ ඉස්සලාමයි බලනවා කියන්නේ සමහර ගස්වල මට්ටම් කැපෙනවා. පිළක්ක වාරයකින් හොඳ හරිය ගණ්ඩත් ඒක වියකුර හැටියට කැපෙනවා. එතකොට ගන්න බෑ. මට්ටම් කැපුණ තිතර මට ගන්න පුළුවන්. එහෙම ගහලා දැන් කට්ටිය කියනවා එහෙම තියෙනවා නම් මල්ලි එන්න අර යන්න කියලා. ඒ කියන්නේ වතු සුද්ධ කරලා තියෙනවා බකවලි. ඒගොල්ලෝ කියනවා. ඒක මම අරන් ඇවිල්ලා ටිකන් හොඳට හොදනවා. පස්ක තියන්න එපා. ෆස්ට් ඊ යවලා ඒකේ පොත්තේ යවලා මෙයා කරනවා ටියවස් දෙවර්ෂ කාලා තියෙනවා. ඊට ඒක හිතෙනවාද කියන්නේ මේ සතා ඉස්සලා පටන් ගන්න අලියෙක් ඒ කියන්නේ ඇතෙක් වගේ තමයි පටන් ගන්නෙ. එහෙනම් පටන් අරන් අර සතා කපාන යදි හිතෙනවා මේක මෙතෙන් ඉන්නවනේ එහෙම කියලා හිතෙනවා. ඒතර තමයි හිතෙනවා නිකන් මේ දැන් ඉස්සලා හිතන්න බෑ මේක මේ මෙහෙම කපනවා කියලා හිතන්න බෑ. අර කපාන යදි හිතෙන විදිහට තමයි නිර්මාණය හැදෙන්නේ. දැන් මොන වගේ ගස්ද ඔයවට ගන්න කියලා මං අහුවොත්? තේක ගස් ගන්නවා, මුල් ගන්නවා, කොස් ගන්නවා, මහෝගනි මුල් ඒ වගේ තමයි ගන්න. ගොඩක් දුරට මට තියෙන ප්‍රශ්නේ ගොඩක් කියලාට ගොඩක් කර්මාන්ත කරන අය අමුද්‍රව්‍ය නැති වුනහම කර්මාන්තය නවත්තලා දානවා. එහෙම නැත්නම් කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. දැන් ඔයා කරන රස්සාවෙත් ඒ මුල හම්බුනේ නැත්නම් ඔයා මේ සජීවීව හොඳට තියෙන ගහක් කපලා හරි මුලක් අරගෙන ඇවිල්ලා මේ වගේ වැඩක් කරන්න පෙළඹෙයිද? නෑ. ඒ කියන්නේ නෑ. නෑ. ඒ කියන්නේ ගොඩක් දුරට දැන් කවුරු හරි වැඩකට අරන් කොහේ අහක දාන මුලක් නේ එක්ක පුච්චලා දානවා. නැත්නම් පළල දඩට ගන්නවා. ඒ වගේ මුලක් මං ගහලා මේ වගේ නිර්මාණයක් කරනවා ඉතින්. අහක දාන මුලක් ඒ කියන්නේ අහල පහල අය දැනුවත් හින්දා ඔයාලට කතා කරලා එහෙම දෙන්න. ඔව් කියනවා. වැඩ කරන කට්ටිය ඉන්නවා. වතු මෙයා කරන කට්ටිය ඉන්නවා අයියලා. ඒගොල්ලෝ කියනවා මල්ලි මෙහෙම මුලක් තියෙනවා අර යන්න කියලා. අර ගියන් ගින් කියනවා. ඒගොල්ලෝ මට ගෙනත් දෙන අවස්ථා තියෙනවා ඉතින්. ගේන සල්ලි වලට? නෑ නිකන් ගෙනත් දෙන්නේ ඒගොල්ලෝ. නිකන් ගෙනත් දෙලා යනවා ඉතින්. මං කරන දේ අර නිර්මාණي හදන එක විතරයි ඉතින්. අනුතුරු හැම වෙලා නැද්ද ඔය? වෙලා තියෙනවා. 2016 ජනවාරි 4. ඒ කියන්නේ අර තුම්පත් කොස්කොටකින් තුම්පත් රැණක් කැපුවා. කවද කැපුවේ ගයින්ඩර් මැෂින් මේකනේ. ඒක හයිතර හයියයි. පරණ මැෂිමයි. ඒ කියන්නේ පරණ ගහ දිරලා ගිහිලා අරටු විතරයි එකෙන් එලියක් මොකුත් නැහැ. කපාදී ගයින්ඩේ අල්ලනේදී ගයින්ඩේ පැන්න මේ අතින්. වෛද්‍ය මෙතනින් කපාන ගියා. අන්තිමට ඉතින් කොළඹ ස්පිතාලේ නැවතුනේ. මෙහුන් 17කුත් දාලා. තාම පාර තියෙනවා. තාම තියෙනයි. අන්තිම ප්‍රශ්නේ මොනවද බලාපොරොත්තු? මේ කලාව දිනු කර තමයි ඒ ගොඩක්. ඒ කියන්නේ මේ මේ මේක ඉස්සරහට කියන්නේ මගේම බ්‍රෑන්ඩ් එකක් ලීන එකේ ලී කැටයම් කියලා වගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ලීනගේ ලී කැටයම්. එහෙම බ්‍රෑන්ඩ් එකක් අපි අතරට සමාජයට එන දවස වෙනකම් බලාගෙන අපි ඔවුට සුබ පතන.
වටා මෝරන වන ලැබ මැන අහුමුළු නෑර සිය අනසක පතුරු වන බලවත් අය නායක දෙන ගොදුරුගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන මේක අය නායක දෙවි හාඳුරන්ගේ අඩවිය ඒ නිසා කටවරද්ද ගන්න බෑ උන්නාසකිනුත් අවසර අරගෙන වෙනසේ අපේ අර කොල්ල කුරුට්ටු වතන සංගීත සාහජ්‍ය කරනවානේ ඒකට පොඩ්ඩක් ගොඩ වෙලා ඉමු කරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන්නේ මල්පෙති වලට හිත යන හැටි කතා නොකරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන්නේ මල්පෙති වලට හිත යන හැටි පායන සඳරති සරදම් කළා හොඳ තම ඇති මගේ ආදරෙනින් හින්දති ඔබ තාම හඳුනා ගෙන නැති කතා නොකරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන්නේ මල්පෙති වලට හිත යන හැටි කාර්මන්ත ඉතිහාසයේ අවුරුදු 10 ගණනක් එහා පැත්තට යනවා. විජය රජුරෝ අපේ රටට ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ අනුරාධපුරයේ රාජධානී බවට පත් කරගත්තා කියලා. මොකද ඉතින් මල්වතු අය කලාවය මුල් කරගෙන ජනාවාස බිහි වෙලා
ක්‍රමානුකූලව වැව්වමුණු කියන තාක්ෂණයට යන්න පටන් ගත්තා. ඒකට හේතු වුණේ ඉතින් රජරට පැත්තේ වැස්ස කොහොමටත් අද කාලේ වගේම තමයි. ඉතත් ඉතින් අඩුව තියෙන්න තිනොවැ. මෙහෙම කරලා ලංකාවේ හදන පළවෙනි වැව බසවක් කුළුණු වැව. අනුරාධපුරයේ පැත්තේ ගියාම ඔය රුවන්ගලි සෑයට මෙහා පැත්තෙන් හරි අපූර්වට තියෙන්නේ. ඔය කොයි කවුරුත් නාගන්නේ බසවක් කුළුමෙන් නෝ වැ. මොකද අනිත් වැව වල නාන එක තහනම් කරලා තියෙන්නේ. මිනිස්සු ගියොත් ඉතින් ඒ තැන කරලා එන්නේ විනාශයක්නේ. ඒ වැව වල ජලය පානීය අවශ්‍යතාවලට ගන්න නිසා ඒක නතර කරලා තියෙන්නේ. හැබැයි ඉතින් බසවක් කුළුමෙන් නොනාපු කෙනෙක් අනුරාධපුරයේ ගියා නම් නැතුව ඇති. ඕන කෙනෙක් බසවක් කුළුමෙන් නා කියාගෙන තමයි එන්නේ. මේ බසවක් කුළුම නෙමේ. මේක නිකවැරටිය මාගල්ල. වැව් වල ඉතිහාසය පටන් ගන්නෙ බසවක් කුළුමෙන්. නාලක මහත්මිය මොකද්ද මේ වැව? මේක නමින් මේ මාගල්ල වැව. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ නිකවැරටිය ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ වැවට ජලය එන ජල සැපයුමක් තියෙනවා. දැදුරු හරස් කරලා රිදීබෙන්දියල් කියන ස්ථානයෙන් සතුම් ගන්නාවක් දිග ඔයක් ඇලක් දිගේ තමයි මේකට ජලය ලැබෙන්නේ. ධම්මික මහත්මයා මේ ගීතය අද අපේ ගීතාවලියේ නැහැ. හැබැයි වැවක ඉන්න නිසා අපි මට මතක් වෙනවා මේ පිරුණු වැව් ජලයේ සුදු නිලුම් සරනවා හැදුණු සිත් මඩලේ පෙම් සුවඳ දැනෙනවා. ඇත්තටම වැවත් එක්ක බැඳුණු ගීත සාහිත්‍යයක් අප ගීතාවලිය පෝෂණය කරා. ඔව් මෙහෙමනේ. වැව අතාරින්න බෑ. බෑනේ. ආ. වැව කියන්නේ අපේ ලංකාව පෝෂණය කරපු ලංකාව හදපු. අපි දන්නේ නෑ මේ පළවෙනි පරාක්‍රම බව ඇත්තටම මෙහෙම එකක් කීවද කියලා. නමුත් අපි ඒක ජාතික වාක්‍යයක් හැටියට හදනවා. ආසින් වැටෙන එක දියබුදුවක්වත් අපතේ නවර පරාක්‍රම බව කියන කෙනෙක් අහගෙන කර හිටපු කෙනෙකුත් නෑ. නමුත් ඒක නරකද? කොච්චර වටිනවද? මේක අන්තිමට මේක ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයට පත් කරන්නේ ප්‍රායෝගික වූ වාරිමාර්ග ඉංජිනේරු. එකෙන් තමයි අපි වැව් බලන්න අපිට ඕන තරම් යන්න තිබුණා වැව් බලන්න. වැව් කොහෙද නැත්තේ? අපි වැව් බලන්න ආවේ වැවක් හදන මිනිස්සු ඉන්න තැනකට. අයිබෝන්ට් ඉතින් උරුවකට නැගකට පස්සේ මේකේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න බෑ. මොකද මේ වාහනයක් වගේ මේක බ්‍රේක් ගහලා නවත්තන්න බෑ. මේක නවත්තන්න බෑනේ. මේක ඉතින් මේ හබල තමයි ඉතින් ඕන දෙයකට තියෙන්නේ. වෙන ඉතින් මේ වැව මැද්දේ හබලේ හවුහරණ ඇරෙන්න වෙන හවුහරණක් නැහැ. සාමාන්‍යයෙන් අපි ඉන්නේ සත්කෝරළේ කියන පැත්තේ. නිකවැරටිය සත්කෝරළට අයිති වෙන පැත්තක් නෝ. සත්කෝරළේට ඉතින් බත්කෝරළේ කියලාත් කියනවා. බත්කෝරළේ කියලා කියන්නේ රටේ මිනිස්සුන්ට බත බුලත සපයන බතින් බුලතින් සොයම් පෝෂිත වෙච්ච මහා හරි අභිමානයක් තියෙන පැත්තක් නෝ. ඉතින් සත්කෝරළේ අභිමානයත් එක්කලා මේ පැත්තේ තියෙන සෞභාග්‍ය ශස්ත්‍රීකත්වය වැව් අමුණු වල තියෙන සිරියාව ගම්පියසේ තියෙන ගැමි බව ගොඩේකම අපේකම මේ හැම දෙයක්ම වෙනසේ රූප රාමු අතරේ අපූර්වවට සටහන් වුණා. වාරි මාර්ග ගැන කතා කරනකොට වැවත් එක්ක සම්පත් එවැගේම ධම්මික බණ්ඩාරයන් කතා කළා වගේම Facebook එකේ කොල්ලෝ ටිකක් ලියලා තියෙනවා කලා වැව හිඳෙනවා ආයමත් පිරෙනවා. මේක ඇවිල්ලා වාරි මාර්ගයේ තේමා ගීතේ කියලා. මගේ හිත බිඳිනවා ආයමත් හැදෙනවා. දැන් බාල කාලේ ওই විදිහට ගෙවෙනකොට අප්පුවගේ සිරිමල් එතනගේ අතර යම්කිසි ආදරයක් යෝජනාවක් හිතවත්කමක් බැඳීමක් ඇති වෙනවා. ඒක කෙලවර වෙන්නේ ඒ කතාව ගොඩක් දුර දිග ගිහිල්ලා අපි දන්න විදිහට. කොහොම නමුත් ඔය අප්පුවගේ ජීවිත කතාවත් එක්කලා බැඳිච්ච ඓතිහාසික තැන්සා සිද්ධාස්ථාන මේ කලුන්දාව ගමේ තාම තියෙනවද? ඒ තියෙනවා නම් මොනවද? අප්පුවා කියන්නේ පසු කාලයේදී දෙවන පරක්කම් බාහු නමින් මහා පණිවිඩයක් වශයෙන් රජ වුණු රජුරෝ. ඒ රජතුමාට රාජ්‍යත්තේ හිමි වුණු ඉතාම වැදගත් ස්ථානයේ තමයි අපි මේ ඉන්නේ.
මෙතෙන්ද කියන්නේ නම්බමරි කෙත නම්බමර කියන එක රාජවංශාවලියේ ඉතාම විශිෂ්ට ලෙස සඳහන් වෙල නම්බු නාමයක් දේවන පරාක්‍රමබාහු රජුලන්ටත් නම්බමර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු කියන විරුදාවලියෙන් තමයි හැඳින්වෙන්නේ මේ නම්බමර කියන නම දේවන පරාක්‍රමබාහු රජු රජ වෙලත් අවතක් කරේ නැහැ මේ නම්බමර කියන කුඹුරයායේ පිහිටි මෙන්න මෙතන තියෙන මේ ගල ඉතාම වැදගත් ස්ථානයක් මොකද පුවා මේ නම්බමර කෙත හාණ්ඩ අවශ්‍ය වුණා ඉස්සල්ලා ගමකෙදර හරබ්බරාගත්තු කොල්ල කියලා හැඳින්වෙන්නේ නමුත් හරක් ටික රණාවත්තේ පුජ්‍යලයකට අඳේට දුන්නා මේ දරුවට ගමේ පන්සලේ අධ්‍යාපනය ලබා දීම සඳහා හරක් ඒ නිසා මේ කුමුරක් හාණ්ඩ හරක් බාණක් ඉල්ල ගන්න අප්පුවා රණාවත්තර ගියා රණාවත්තේ ඒ පුජ්‍යලයා ඔහු කේවල් කෙරුවා කීප දවසක්ම හෙට දෙන්නම් හෙට දෙන්නම් හෙට දෙන්නම් කියලා හරක් දුන්නේම නැහැ ඒක නිසා ඔහු මේ නම්බමරි කෙතට ඇවිදින් නගුලක් සහ වේගහක් අරගෙන උදේ පාන්දර ඇවිදින් ඔහු අදිස්ථාන කළා මට රංජකම ලැබීමට වාසනාවක් තියෙනවා නම් මේ වේගහ කුඹර හිටෝලා මේ වේගහට කොහේ හරි ඉඳලා කුළුවරක් දෙන්නෙක් හරි ඇවිදින් කර තියන්න ඕනේ කියලා එතකොට මෙතන අපි ඉස්පත්ති තියෙන්නේ ඒ කඳු දෙකක් තියෙනවා වේරගල් කඳයි තියමුල් කඳයි කියලා. ඒ කඳු දෙකේ ඉඳලා කුළු හරක් පානක් දුවගෙන ඇවිදින් මේ බියගහට කර තිබ්බා කියලා ජනප්‍රවාදේ ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ මේ හරක් දෙන්න විය බැඳගෙන අප්පුවා මේ කුඹුර හැයව. දවල් වෙනකොට සිරිමල් එතන මේ කුඹුරට ඇඹුල ගෙනාවා. අප්පුවා මේ ඇලෙන් මඩ හොවදාගෙන මේ තියෙන ගල් තලාව මතට ගිහින් ඇඹුල කාලා සිරිමල් එතනගේ ඔඩොක්කුවේ ටික වේලාවක් වෙහෙස නිමා ගන්න නිදාගත්තා. නිදාගෙන ඉඳලා සුළු මොහොතකින් අප්පුව නැගිටලා කිව්වා මං කීනක් දැක්කද කියලා. මොකක්ද හීනේ කියලා අහපුවම මගේ කකුලේ පය මාපට ඇඟිල්ල පණුවන් ගාලා ඉන්නවා මම හීනෙන් දැක්ක කියලා අප්පුව කිව්වා. සිරිමල් එතන කිව්වා එහෙනම් ඒක බොහොම සුබ සීනියක් කියලා hina වුණා. ඊට පස්සේ නැවත වටක් සිරිමල් එතනගේ ඔඩොක්කුවේ අප්පුවා හිස තබාගෙන ඉන්නකොට නැවත වටක් කෙටි නිද්දකට පිවිසුණා. ඊට පස්සේ නැවතත් ඔහු අවදි වෙලා ඔහු කිව්වා මම තවත් සීනියක් දැක්ක කියලා. මොකක්ද ඒ ඉන්නේ කියලා කියපුවම විය ගහේ බමරයක් බැඳලා තියෙනවා හීනෙන් දැක්ක කියලා. කියා එහෙනම් අපේ අයියන්ට රජකම හම්බේ කියලා සිරිමල් එතන උපාසෙට hina වුණා. ඒ වගේම කලුන්දා පටුනේ තියෙන සිරිමල් එතන කියපු කයි පද දෙකක්. එක කයි පදයක් තමයි උඹට මේ මට මොන රජ තනතුරද ලැබෙන්නේ කියලා. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ රජකම පිළිබඳව. ගමගෙදර ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ වෙලාවේ ටික වෙලාවක් ඉන්නකොට දඹදෙනි හිටපු තුන්වෙනි විජේබාහු රජුරන්නේ අභායෙන් පස්සේ රාජ්‍යත්වයට උරුමකම් කියන කුමරා හොයාගෙන රජ පෙරහරින් චතුරංගනී සේනාව සමග මංගල හත්ති රාජ්‍යය පෙරට කොටගෙන රජ පෙරහැර මේ ස්ථානයට ආවා. මේ ස්ථානයට ඇවිදින් මේ තින්නේ ඇතා දල දුන්නු ගල. එදා ඉඳන්ම අදත් මේ ඇතා දල දුන්නු ගල කියන නම තමයි මේ ගලට භාවිතා වෙන්නේ. මේ ගල ළඟ ඇතා තන ගැහුවා. ඊට පස්සේ එක්තරා රාජපුරුෂෙක් ඇවිදින් අප්පුවට කිව්වා ඔබතුමාට මේ අපි ආවේ මොකද කියන කාරණේ පැහැදිලි නැතුව ඇති කියලා ආපු කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මේ මංගල හත්ති රාජයා පිට නැගලා තිරිමල් එතනත් මේ ඇතා පිට නංවගෙන ගිහින් අන්න ඒ විදිහට රටට ඕන කරපු මහා නරපතියෙක්ගේ සෙන්පතියෙක්ගේ මහා රජවරයෙක්ගේ රාජාභිෂේකයට ගමන් ආරම්භ කිරීම සිද්ධ වුණේ මේ ඉන්න කුඹුරු යායේ ඉඳලා. දඹදෙනියට විතරක් නෙමෙයි මුළු රටටම මහා රජවරයෙක් බිහි වුණා. ඒ තමයි කලුන්දාවේ අප්පුවා. නිකන් හිතන්න එදා මේ පරිසරය අද මේ හුලගත් එක්කලා තියෙන නිෂ්කලංක බවට වැඩිය මොන තරම් කාර්යබහුල බවක් තියෙන්නේ නැද්ද? මහා චතුරංගනී සේනාවත් එක්කලා මේ මුළු වෙල්ලියාය පීරන කොට රාජකුමාරයා හොයාගෙන මොන තරම් හැංගීමක් තියෙන්නේ නැද්ද? හිතා ගන්නවත් අමාරුයිනේ. අපි ඉන්නේ වගේ තැනක.
මෙතනදී රාජ්‍ය කිව්වම ඉතින් අපි දන්නේ රජරට පැත්තනේ අනුරාධපුරයේ පොළොන්නරුව. හැබැයි මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ සත්කෝරළේ වැව්වමුණු දහස් ගාණක් තියෙනවා. මේ පැතිවල තියෙන වැව්වමුණු අර අනුරාධපුරයේ පොළොන්නරුව වගේ තියෙන මහා පරිමාණයේ විශාල වැව්වමුණු නෙමෙයි. පුංචි පුංචි වැව්වමුණු ඕනෑතරම් තියෙනවා. ඔය වැව්වමුණු එකට 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 එකතු වෙලා මහා වැවකට වතුර ගේන ක්‍රමයට කියනවා නමක් එල්ලංගාව කියලා. එල්ලංගාව කියලා කියන්නේ වතුර එකතු කරලා එක තැනකට කියනවා. අන්න ඒ විදිහට වතුර එකතු කරලා චූටි වැවෙන් මහා වැවට මහා වැවට මහා වැවට ඇවිල්ලා මාගල්ලට වතුර එනවා. සමහර විට ඉතින් මාගල්ල කියලා නම හැදෙන්නත් ඇත්තේ අර එල්ලංගා ගොඩෝකින් වතුර ඇවිල්ලා මාගල්ල පුරෝණ හිඳ වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ මාගල්ල. ගීපද රචනාවට වනුපමේ සේවාවක් කරපු සුනිල් සරත් පෙරේරා ලියනවා පෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොයි පාළුව ලුහු බඳින කිරලා හඬා වැටේ. නොකියු රහස හද උතුරා වාන්දමයි මතකේ සුවඳ තවමත් මා සිතට දැනේ. සුනිල් සරත් පෙරේරා මහත්තයා තමයි මේක ලියලා තියෙන්නේ. එතුමන් හරි සබා ධර්මයට හරි ආදරේ කෙනේ. මම හිතන්නේ 1000 මට හරියටම කියන්න බෑ 80 ගණන් වල. ඔව්. 80 ගණන් වල ශ්‍රාවක ලේකක ප්‍රකාශක හමුව කියලා එකක් පවත්වනවා රජරට සේවි. දැන් මේකට ගොඩාක් කටේ ගන්නවා. පස්සේ මේ මහාචාර්ය සුදර්ශ ගම්ලත් මහත්තයා හිටන් ආවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ආදර්ශයක් හැටියට අමරදේව මහත්තයාත් එතෙන් දෙනවා. ඇවිල්ලා කියනවා පුරවන්නම් මේ ප්‍රවීණයන්ට කියන්නේ දැන් සින්දුවක් හදලා දැන් ගයන්. ඒ ගයන්න කියන තැනදී ඒක බාර දෙන්නේ අභියෝගයේ සුනිසාත් පෙරේරා මහත්තයාට. මම දැන් එතුමත් එක්ක ඔයිට කලින් කතා කරනවා අදත් කතා කරා. කතා කරන කිව්වා අම්රාවරේ පැත්තරනකොට මම ලස්සන කඳු වැටි දෙකක් දැක්කා. මට මේ අභියෝගේ ආපුහම මට එකපාරටම මතක් වුණේ මේ දේ. ඊට පස්සේ මම කල්පනා කරා එක්වීම වෙම්නීම කොහොමද මේ කඳු දෙකත් එක විසඳගන්න. ඔබම සමග එයා ඉස්සරහලිය වෙලිබත් උයන දවස කියලා. ඊට පස්සේ ආයෙ ගත්තා ඔබම සමග අතිනත ගන්නා දවස. අතිනත ගන්නා දවසකම ඕන කෙනෙකුට හිතනවා මේක මංගල්‍යම්ම කියලා. මංගල්‍යක්ම වෙන්න බෑනේ. එතකොට කවුද මේකට සාක්ෂි දරන්නේ? මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිටද. කන්දක් බලන්නේ කොහොමද? ගොඩක් සාහිත්‍යයේ අජීවී වස්තුන්ට සජීවී බව දෙන කන්ද බලනවා. ඔබ මා අතර වෙන නුවරක ගිය සොයා දාලා ගිල නැද්ද කී දෙනෙක් දාලා ගිල තනවා. අර එතකොට කවුද අපි දිහා බලන්නේ? මේ මහ කන්ද බැලුවා හොරහින් මදස. හොරෙන් බස්ස කියන සංස්කෘත වචන දන්න කටාක්ෂ නිරීක්ෂණය. අහම් බලනවා. කෙතක කමතක අඬහැරෙයයි පැලක හේනක සීපදෙයයි ඈ ගමක කොරටුවක එළවලු රහයි කොච්චර අපූර්වද මේක ඉතින් මේ සත්කෝරළේටම උරුම වෙච්ච දෙයක් හැබැයි ඉතින් දැන් නම් අර ඉස්සර වගේ ඈ කෙතේ කමතේ අඬහැරයක් පැලේ හේනේ සීපදයක් ඇහෙනවා බොහොම අඩුයි දුක සාංකාව නිවා ගන්න මිනිස්සු එදිරදා ජීවිතයේ තියෙන කාර්ය බහුලත්වය අඩු කර ගන්න ඔය කවිසීපද ඈ ගැමි කතා ප්‍රවෘත්ති ඈ එතකොට ඔය තියෙන බලිතොවිල් සාන්ති කර්ම වෙන්න පුළුවන් ඒ වගේම එක එක සංස්කෘතික මංගල්‍ය වෙන්න පුළුවන් ඒවා මේ සත්කෝරලේ තාම තියෙනවා ආයිබවන්න කියන්න දැන් සාමාන්‍යයෙන් යලමහ කන්න දෙක පැහුනට පස්සේ මේ සත්කෝරලේ හැම වැවකම හැම ගමකම ඒ ප්‍රදේශයට මුල් වෙච්ච දෙවිවරයෙක් ඉන්නවා අයනායක වෙන්න පුළුවන් වීරමුණ්ඩ මල්ල බණ්ඩාර වෙන්න පුළුවන් ගම්බාර දේවතා බණ්ඩාර වෙන්න පුළුවන් ඇල්ලේ බ්‍රාහ්මණ බණ්ඩාර වෙන්න පුළුවන් ඈ
ඊවගෙ කිතගම හිටි බණ්ඩාර වෙන්න පුළුවන් විවිධ දෙවිවරු මේ පැත්තට අධිග්‍රහිතව වැඩ වාසය කරනවා ඕන මොහතක උන්වහන්සේලා වෙනුවෙන් යල මහ දෙකන්නට කිරියුතුරු මංගල්‍ය පවත්වලා දෙවිවරු සතුටු කරන එකත් මේ පැත්තේ ගොවියන්ගේ මහා ඉහළ උත්සවයක් පරිසරය හදලා දුන්නේ අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හැරුවනුග ගසක බෙනේ මලකා කළුව ගිය ආයුද කැබලි පෙනේ දෙවියෙක් නැතත් එහි බලයක් තිබෙනු දැනේ විමලරත්න කුමාරගම කියන අපේ රටේ බිහිවෙච්ච හරි අපූරු කවියා අයියනායක කවිපන්තිනව ඔය කවිය ලියලා තියෙන්නේ හැම වැවක් ගානෙම හැම වැව් කොටුවක් ගානෙම සංහිඳක් තියෙන එක හරි අපූරු නෝ මේක මේ සත්කෝරලේට අනන්‍ය වෙච්ච දෙයක් අනිත් ඇඟවල මේක නෑ නුග ගහක් පාමුල බෝ ගහක් පාමුල මහ කුබුකක් පාවුල ඈ සංහිඳ ළඟ බාරයක් වෙන්න කොලාත්තක් එල්ලන්න වනාත්තක් එල්ලන්න බාරහාර වෙන්න මේ දේවල් කරන්න මේ සත්කෝරලේ මිනිස්සුන්ගේ තියෙන මහා පුදුමාකාර පාරම්පරික සිරිත් විරිත් ඒ සිරිත් විරිත් එක්කලා වැවත් එක්ක බැඳුණු කතා බහ මිනිස්සුන්ගේ වැවට තියෙන ආදරේ කරුණාව හරි පුදුමාකාරයි ඇත්තටම ගමේ මිනිස්සු වැවට අම්මට වගේ ආදරේ දැන් මේ ආකාරයට අසංග ලියවුණු ගීත සාහිත්‍යයක් අපේ අතීතයේ ගීතාවලිය පෝෂණය කරා කොපමණ පෝෂණය කරාද වත්මනේ ගයන ගීත ඒ ගීත ගයන්නට එන සියලු දෙනා ගයන්නේ අසංග මේ ගීතනේ ඒ කියන්නේ මේ ගීත සදාකාලිකයි කාලීනයි හැමෝගෙම හදවත්වලට ඒ වගේම හැමෝගෙම සිතුවිලි වලට හැමෝගෙම අත්දැකීම් වලට කතා කරන්න පුළුවන් ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා ඒ ගීත සාහිත්‍ය සම්බන්ධ සමහර විට එහෙම අද දවස වෙනකන් ඉතුරු වෙලා තියෙන හේතුව මේ වගේ ගීපද රචකින් Tamanගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩනගපු මහා නිර්මාණ හින්දා වෙන්න පුළුවන් දැන් අද මෙතන බටහිර පන්නේට වයන සංගීත භාණ්ඩ නැහැ කො ඩ්‍රම් සෙට් එක ඒක නැහැ හැබැයි විදුලි යෝගනේ තියෙනවා විදුලි යෝගනේ හැමදේම අවශ්‍ය වෙන නිසා මෙතන තියෙන්නේ වයලීනේ සිතාරය මේ තබ්ලාව බොක්ස් ගිටාරය මේ ඔක්ටෝපෑඩ් එක මේ වගේ මේ සන්ධ්‍යාවට හරියන අපේ කනේ කර්ණ රසායනය වැඩි කරන සංගීතයක් හරහා අපි මේ පැය දෙක ඔබ ආමන්ත්‍රණය කරනවා දැන් ධම්මික බණ්ඩාර මහත්මයා මට හිතෙනවා මෙහෙම ඍජුවම අතීත ගීතාවලි තුල මිනිස්සු ජීවත් වුණා ඒ ජීවිතේ වර්තමානයේ මිනිස්සු විඳවන්නේ නැහැ විඳිනවා ඔබතුමා එකඟ දෙයකට මෙහෙමයි දැන් මේක ලිබරල් රටක් නේ ඕන කෙනෙකුට ඕන දෙයක් විඳ ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන මේවා පවතිනවද නැද්ද කියන එක විතරයි දැන් ඉස්සර ගීතයක් කියපම අපි හින්දි තනුවලටත් දීවා ඉංග්‍රීසි තනුවලටත් ලියලා දෙනවා පකිස්තාන් තනුවලටත් ලියලා දෙනවා ඒවා ගායපු ගායකයෝ තේරියා එතකොට මේක මේ ගීතයේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයක නෙමෙයි අපිට දැනෙනවද නැද්ද කියන එක අපිට දැනනවා නේද දැන් ඔයාට බෙරයක් ගහපුවා නැටෙන්නේ නැද්ද නැටවෙනවනේ නිකන් ඉන්න පුළුවන් නේද මේ දැන් බෙරේ ඔයා බෙරයක් ගහව නැටේනවා ඒ එන්නේ හැම මිනිහෙකම තියෙනවා ඥාන පරාසය ඒ ඥාන පරාසය අතික්‍රමණය කරගෙන යන්න පුළුවන් ඒ අධ්‍යයනය පිණිස හැබැයි ආධ්‍යාත්ම මිනිස නොවේ ආධ්‍යාත්මේ කෙලිම ඥාන නැටේනවා දවදෙනිය රාජධානියට මහා රජවරයා නිර්මාණය කරන්නේ කලුන්දාව කියන ගමේ කලුන්දාව කියන ගමේ ගම ගෙදර හැදෙන අප්පුව කියන තරුණයා තමයි මේ රටේ මහා රජතුමා බවට පත් වෙන්නේ. එහෙම සූසට කලාවන්ගෙන් පරිපූර්ණ ප්‍රෞඩ රජෙක් නිර්මාණය කරන්න මොනතරම් පසුබිමක් කලුන්දාව ගමේ තියෙනට ඇද්ද? කලුන්දාව ශ්‍රී සුදර්ශනාරාම රජමහා විහාරයේ අපි ඉන්නේ. මේ පන්සලේ තමයි අප්පුව තමන්ගේ ශිල්ප කටයුතු ප්‍රගුණ කරන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදයත් එක්කලා. ගුණසේකර බාලසූරි මහත්තයා. දැන් ඔය කියන අප්පුව කියන තරුණයා මේ කොළු ගැටයා ඉගෙන ගන්න පන්සලට එනවා. එතන ඉඳන් කතාව අපිට කියන්නකො. මේමයි අමිලි මහත්තයා. දැන් මේ අප්පුව කියන තරුණයා කියන්නේ ළමා වියේදී ඔහුගේ තියෙන හුරු පුහුණු ටිකන් දැකලා
गमे पंसली हामदुरु गमे गम नायक तमाई गमरा गमरा गीलतीना मे पंसलट दरुआ विधि अकुरु गंड गील इतकोट अभी एक उपकल्पने पुलवांग वेन्नी मे महा मे महा पंडिवरेक्वेन्नी कोहमद कीना अदास सनातगिरी सदा एक उपकल्पने तंग गलुंदाय गमराट हिटिया हरक पट्टिया महा विशाल हरक पट्टिया किटिया ये हरकुंगिंग तमाय मे कुमरु है हर बलब को तमाय इसल हेंदुनला तिमुनि गम गेदर वाल हिटिया गिल कीना जनप्रवादोल किसी वेतत् गमरालगे दरुएक्की तमाय गमराल सलकु इति मे तनत्ताट मे हरक्तिक हरक्बाणगेंडगि नंबमरे केते हीयांड रणावत्तट ये हरक्बाणगेंडगि हरक् नतिनिसा नेमेयि मे कृषिकार्मिक कटवलि कटयितु वलिन तरमक् मेया इवत् करला मेयाट मे गमे पंसलि अध्यापने लबा दीमट अवश्य निसा ये निसा तमाय मे पंसलि अध्यापने लबुवे मेक कलुंदाव श्री सुधर्माराम राज महाविहारस्थान विधियट तमाय हंदुन्नानी इतकोट दैनट अवृदु अड़सीयर पाने उड़दीत्या इतकोट मे पंसले इसर अध्यापन मध्यस्थाने गमे पंसल सीएलुम सूसट कलाकिया सीएलुम विषयान विषयान हेट हतरा कुगणला तीन मे पंसले इगन कत्बावट साधक तीन मट मे प्रश्न घटलू अति इसम मगे सिरिमल्लित नवकथाव मम प्रज प्रसिद्ध पत्कलाट पास ये नवकथाव बहुम जनप्रिय नवकथाव ये नवकथाव की अब विद्वत्न बहु मगे हितवतुन मगे प्रश्न कला मे कलुंदा गमगेद्र हेदुनु हेडुनु दरुएक्कोहद मेवागे महापणिवरे कुणे गेल देवन पराक्रम बाहुराज्योग महापणिवरे बहु कौशिल्यन की महाकाव्यलीव इवागेम विशुद्धि मार्ग बुद्ध गोसहिमियन क्रिस्तवास पश्चिनी शतवर्ष दिलिया विशुद्धि मार्गेट सन्याक्लियो सन्याक्लियो यानी तेरुंगंड अपासु वचन मे सरल भाषा पेहदली क्रीम वनविन सन्याल तवात्पतक्लियो इति ये विधियट महाप्राज्ञ कुणे गोहमद गटलू आव मम हतवश मगे सिरमान पोते मंग मे संधान के लिए देवन पराक्रम बाहुराज के लिए तमाय नमूत मंग वटापिटा दिनगत्तु अनुमान करपु साधक मतमा ये नम दमे ये मंग अदाल एक युगे तिमुन पोतपत वन शील नम किए हुआ पोत पणह के दृतीन दम दिन युगे ये पोत पणह इतिहास अदाल पोत शील नम किए हुआ चूल वंशे महावंशे दमदिनी कतिकावत दमदिनी असन राजावली राजरत्नाकरे कंदवूर सीत मे आदिवासी इतिहास संबंध पुत्पत्र आशीन ये शील पुत्पत्ोल लागत तोरतु मत तमाय मम मे कलुंदा पंसली ओहु अध्यापने लभुगिन निगमने तेरबुने इवागेम गमगेद्र हेदुन अपुआ देवन पराक्रम बाहुर नमी रजुनाकन तीरनेट एलबुने मे विधिट मे रटट ओन कर नायके रजज्ञमे रटट आदर कर मनुष्य अध्यापने नगासीटुवा अध्यापने दीवनुकन पतपोत साहित्यट इडकड़ सलसन मनुष्येक् कलुंदाव गमें बिहिवेन्े मे गम गेदरट पीन सिद्धवेन्न मे गम पीसर पीन सिद्धवेन्न मे पांसलट पीन सिद्धवेन्न हे बै ओहु इतिरिकरण लद इतिहास सह ए अभिमाने थामत मिनिसुहरी आदरे कथा करण रटक वेलदगन विश्वित निर्माण मे अपुअन तरुण तेक निर्माण वेनवा दबदीन कलुंदावट अपुअे संप्राप्त संपतक्वगेम अपुआ कियन देवनी पराक्रम बाहु महारायतुमागे जीवित मे रटट अलुद जवयाक अलुद गम्मक अलुद नम्मक बलापुरत्व दुनुवगत कियन्न मोने ये सदा आवश्यकरण हय्य सपेवे ये सदा आवश्यकरण सुजातवत् बव दुन्ने दबदीन कलुंदाव कियन गम Thank you.
සමහර විට సౌందర్యයක් විඳින්න ඕන මිනිස්සෙකුට පුළුවන් කියලා කිව්වට සමහර විට පරිපාලකයෙක් ගත්තොත් අපි දකින නායකත්වයේ දෙන කෙනෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට වෙලාවක් නැහැ වගේ එකක් තියෙනවා. సౌందర్యය කියන චාරිකාව විඳින්න වෙලාවක් නැහැ. හැබැයි ඇඟ ඇතුලේ సౌందర్యවාදීක් ඉන්නවා. సౌందర్యය විඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඔබතුමා මේකට හොඳ උදාහරණයක් මට හිතේ. කොහොමද මේ වෙලාව හොයාගන්නේ? මම හිතන්නේ මේ කලාව කියන එකට ඒ කියන්නේ ඔබ කියපු సౌందర్యය කියන එකට මම හිතන්නේ වෙලාවක් හොයා ගැනීමට කියලා විශේෂයක් නැහැ. ඒක ඕනම අවස්ථාවක ඕනම දෙයක් කරන ගමන් හරි අපි යම් දෙයක් කරන්නේ කලාවකට. ඇත්තටම අපි පුරුදු වෙනවා නම් කලාවකට යම්කිසි රිද්මයකට ඕනම දෙයක් කරන්න ඒ సౌందర్యය හැම විටම අපි එක්ක ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒකට ඒ හිත ඒ විදිහට අනුගමනය කරගන්න එක තමයි මම හිතන්නේ ලොකුම දේ. ඉතින් ඒ පැත්ත මම දන්නේ මොන හේතුවක් නිසාද කියලා පුංචි කාලේ ඉඳලා මට ඒ පැත්ත තියෙනවා. මොකද ස්කෝලේ යන කාලේ ඉඳලා මම හිතන්නේ මේ ධම්මික සර් දැන් කතා කර අපි ඇවිල්ලා මේ පාසල් කාලේ නොදුටු මිතුරෝ. ඔව් කියන්නේ අත්‍තරම කියනවා නම් මට වඩා අවුරුදු 7යි කොළඹ ආනන්ද විද්‍යාලය. නමුත් මේ හම්බෙන්නේ පස්සේ. පස්සේ තමයි අපි හම්බෙන්නේ. හරි මම දන්නේ මේ මොන හමුයුමක්ද කියලා. ඉතින් අර කලාවත් එක්ක ජීවත් වෙද්දී කලාවට ලැදියාවක් වෙද්දී අනිත් අපිට අනිකුත් අපේ රාජකාරී වැඩ කටයුතුත් ඇත්තටම කරගන්න බොහොම පහසු වෙනවා. වැවත් එක්කලා කොයිතරම් සංස්කෘතිය බැඳෙනවද කියනවා නම් පසු කාලිනු අපේ රටේ ඉන්න දාර්ශනිකයෝ කලාකාරයෝ විද්වත්තු වැවත් එක්ක එකතු වෙලා විවිධ නිර්මාණ කරනවා. වැව් අමුණු ගැන විවිධ කවි සින්දු නිර්මාණය වෙනවා. වැව් අමුණුත් එක්ක බැඳිච්ච කතා ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. වීර කතා නිර්මාණය වෙනවා. විශ්මිත නිර්මාණ පිළිබඳව කියවෙනවා. වෙන දෙයක් තිය ආයිබවන්න වැව් හදපු සමහර රජවරු දේවත්වයෙන් සලකනවා. ඔය මහසෙන් මහදෙයියෝ කියන්නේ ඒ වගේ කෙනෙන්නේ. මින්නේරි දෙවිය විදියට උන්වහන්සේව දේවත්වයෙන් අපේ රටේ මිනිසු තාමත් අදහනවා. එහෙම කරන්නේ උන්වහන්සේට වගේම මේ සීතල වතුර ටිකට මිනිස්සුන්ගේ තිබිච්ච ආදරයට ආයිබවන්න මේ වතුරට දන්න කියන කෙනෙක් කෙලඩිංගිත්තක්වත් ගහන්නේ නැහැ. ඒක පවක් විදිහටයි අපේ පැරණි සැලකුවේ. වැඩේ වෙලා තියෙන ආයිබවන්න අද කාලේ ඉන්න ළමා කුරුට්ටෝ පුංචි පැටව් ගැටව් මේවා ගැන දන්නේ නැති එකනේ. ඒ නිසා මේවා වෙනසේ අපි මේ ජලය කියන්නේ ජීවය කියන එක අපේ තරුණ පරම්පරාවට හේතු ගන්නට ඕනේ. අරුණට සැරසෙන් තව දවසක් ගැන
නිම්බේ සිහින දකින්නේ මහමායාවෙනි කවදාදු ඔය නිතු දරුසිනි හසින් මිදෙන්නේ විහංග ගීත බන පද වේවා ගෝමලුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවි සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නිත් හමු වේ ඔබෙ නැවිලි ගීතය ලොවම නිවන කවියක් ගමට කලින් හිරු මුළු තැන්ගිට වඩනා ඒ හිරු එලියේ මල් පොඩි පිපුණා ඒ මල් සුවනේ අද ලොතුරු සුව විඳිනා පලාගනේ දියවර අපි අම් මාළුගෙන විතරක් කතා කරලා බෑනව වැවක් කියලා කියන්නේ මහා විශ්මිත පරිසර පද්ධතියක් මේකේ වැවේ මේ වතුර ජීවත් වෙන මාළු වැටවු ටික විතරක් නොවේ ඈ මේකේ ජීවත් වෙන තව කොච්චර සත්තු ජීවියෝ ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු ඈ කොයි තරම් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්නවා නිකන් හිතන්නකෝ දැන් මේ වැවේ ජීවත් වෙන ඈ මාළුන්ට වැඩිය අර එහා පැත්තේ තියෙන අර ඈත පේන අර මහා වනස්පතිය මහා විශාල ගස්තික කැලෑරොද බඩවැටිය ඈ පිල්ලෑව මේ දේවල් වල ජීවත් වෙන පුරුල්ල ටික ඕකේ ජීවත් වෙන අහිංසක කැලේ ඉන්න සතු ටික උන්ට ජීවත් වෙන ඕන කරන පරිසර පද්ධතියම නිර්මාණය වෙන්නේ මේ වැවත් එක්කනේ ඒ හින්දා තමයි ඉස්සර ආදි කාලේ ගමක අපේ උදවිය වැවට පුදුමාකාර විදිහට ගරු සම්මාන කෙරුවේ ගමේ ප්‍රධාන අංගයක් බවට පත් උනේ වැව වැව කියලා කියන්නේ අපේ ගමේ මිනිස්සු වැදුම් පිදුම් කරපු හරියට දේවාලයක් වගේ තැනක්. දැන් නාලක මහත්මයා එතකොට නාලක සමරසිංහ කියන ඉංජිනේරුවරයාද මතුවෙන්නේ නාලක සමරසිංහ කියන ගායන ශිල්පියාද මෙතෙක් ඔබ දැන් දැන් ඉතින් ඇත්තටම 50 පැනලානේ නේද? ඒ වස මොන 50ද? මං අහන්නේ මේ මේ කාලේට කවුද වැඩියෙන් මතුවුනේ? මෙතනදී ඔබ කියන ප්‍රශ්නට උත්තර දෙන්න දැන් ඉංජිනේරුවා කියන එක මම හිතන්නේ ඒක මේ තාවකාලික දෙයක්. මොකද ඒක අපි අපේ ජීවිතයේ යම්කිසි ජීවිතයේ ගලාගෙන යාම සඳහා අපි යම්කිසියෙන් අපි ඉපදිලා ඉගෙන ගත්ත දෙයක් ඒක. නමුත් අපි ඉපදිද්දී අපේ ඥානත් එක්ක එන අර කලාව කියන එක. ඉතින් මම හිතන්නේ මම කැමති ගොඩක්ම කලාකරුවෙක් කියලා කියනනම් ඔබ මේ ඉංජිනේරුවා සහ කලාකරුවා ගැන විතරක් කතා කරපු නිසා ඉංජිනේරුවට වැඩිය මම කැමතියි ඔබ කලාකරුවෙක් කියලා කියනවා. අයිබෝන් අපි ආවේ සත්කෝරලේට හින්දා සත්කෝරලේටම ඉතින් උරුම වෙච්ච සිරිත් විරිත් ගැන ඈ ඒගොල්ලන්ගේ උදවියගේ ගැමියන්ගේ තියෙන පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර ගැන පොඩ්ඩක් ඉතින් කතා බහ කරන එක හොඳයි නෝ ඈ
මිනිස්සු ගණදෙනු ආරම්භ කරන්නේ මේ වැවත් එක්ක මිනිස්සු ජීවත් වෙන්නේ වැවත් එක්ක ඈ බොණ්ඩ වතුර ටික ගන්න නාණ්ඩ වතුර ටික ගන්න ඈ පිරිසුදු වෙන්න ඕන කර දේවල් ටික ගන්න කුෂිකර්මාන්තෙට කුඹුරට ඕන කියන වතුර ටික ගන්න මේ වගේ වැව් දහස් ගණනක් මේ සත්කෝරලේ තියෙන ඒ වගේ ඒ හින්දා මේ යලමහා දෙකන්නෙටම මේ වැව් වල වැඩමුරයක් කියලා එකක් තියෙනවා වැඩමුරේ කියලා කියන්නේ යල කන්නෙට මාස් කන්නෙට ගොවි සංවිධානවල ඉන්න ඒ ඔය අපේ තරුණ මහතුරු වැඩි හිටියෝ ඒ නිලධාරී ඇවිල්ලා කන්න ක්‍රමයට යම්කිසි කොටස් 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 වැය කන්දේ කොටනවා ඉස්සර ඕකට කිව්වේ කට්ටි ක්‍රමයට වැඩ කරනවා කියලා රජ කාලේ මේක රාජ නීතියක් විදියට තමයි තිබුණේ රජ කාලේ රජුරන්ගේ නීතිය තමයි ඒ වැවේ පල්ලෙහා ඉහත්තාවේ සහ පල්ලෙහත් ඇවිත් ඉන්න ගොවි මහතුරු ඇවිල්ලා මේ වැය කන්ද සුද්ධ කරන්න ඕනේ වැවේ කට්ටි කපන්න ඕනේ එතකොට රොම් මඩ තට්ටු තියලා නම් ඉවත් කරන්න ඕනේ ඒක රාජකාරියක් විදියට මහා රජුරුව ඒ කාලේ පවර්ලා තිබුණා දැන් ඉතින් රාජකාරියක් විදියට නෙමෙයි අර සාම්ප්‍රදායිකත්වයේ ආරක්ෂා කරලා ඒ ගමේ ඉන්න ගොවි මහතුරු ටික පුළු පුළුවන් වෙලාවට ශ්‍රමදාන විදියට ඇවිල්ලා ඔය වැය කන්ද කොටලා වැවේ තියෙන කැලේ ඉවත් කරලා ඇලවේලි පද්ධතිය සුද්ධ කරලා ඊළඟ කන්නට ලැහැත්ති වෙනවා ඒ ලැහැත්ති වෙන්නේ කලින් කන්නේ නෙලාගත්තු අස්වැන්නෙන් කිරියුතුරු මංගල්‍ය පවත්තලා ඒ පවත්තලා ඒ ප්‍රදේශයට අදිගෘහිතව ඉන්න දෙවියන් වහන්සේට කිරියුතුරු මංගල්‍ය ගුටුමාලාව පවත්වනවා කියලා තමයි මේ පැත්තේ උදවිය ඒ චාරිත්‍රය කියන්නේ එහෙම කරලා වැවේ වැඩවාරේ කරලා තමයි ඊළඟ කන්නේට මේ පැත්තේ මිනිස්සු කෘෂිකර්මයට වෙලට බහැලා වැඩ ආරම්භ කරන්නේ මල නොතලා රොන් ගන්න පාඩම බඹරුන්ට කියලා දුන්නේ කවුද සුභාදාම හැබැයි බඹරු හදන පැණි ටික මිනිස්සු පරිභෝජනයට ගන්න පාඩම නම් අපිට පාසලෙ කියලා දුන්නා ඒක හරිද වැරදිද කියන්න අපි දන්නේ නැහැ නමුත් බඹරු දෙඹරු මීමැස්සෝ කනවේයමැස්සෝ මේ සුභාදාමේ තුලණයට අත්‍යවශ්‍යම සත්ව විශේෂ රාශියක් අදවන විට මේ සතුන්ගේ ජනපද බොහොම වේගයෙන් ෂය වෙලා යනවා මේ කතාව එවැනි ජනපද ආරක්ෂා කර ගැනීම පිළිබඳ මං හිතනවා මේ අලුත් ආරම්භයේ පරිසරයේ ජීවය පවත්න අවස්ථාවක් බවට පත් වෙනවා මේ මැසි ජනපද කවදා හරි දවසක වඳවුනොත් මේ ලෝකෙන් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන්නේ ඔබ නිකමටවත් හිතුවද ඇත්තටම මේ මී මැසි බඹර දෙබර වෙන්න පුළුවන් මේ ජනපද පවත්වාගෙන යන මිනිස්සු හැටියට අප දක්වන දායකත්වයේ කොතරම් අඩු ප්‍රමාණයකද තියෙන්නේ අපි කොතරම් දුප්පත්ද ඒ සිතුවිල්ල තුළ ඒ නිසා අප කල්පනා කරා වෙනසාරා මේ ගැන ඔබව දැනුවත් කරලා ඔබට යම් දෙයක් කරන්න පුළුවන් නම් මේ පරිසරය තුලනේ ආරක්ෂා කරගන්න අපිට ඒ සම්බන්ධයෙන් පුංචි දායකත්වයක් ලබා දෙන්න. අපි ආවේ එහෙම මහත්මයෙක් හම්බෙන්න. මේ ඉන්නේ එතුමා. මෙතුමගේ නම ධර්මසේන. අත්නායක කිව්වත් දන්නවා ධර්මසේන කිව්වත් දන්නවා. ධර්මසේන මහත්තයා. හරි. දැන් වයස මගේ හිතේ 70ට එහා. 76යි. ආණ්ඩුවේ රාජකාරියක් කරලා විසරාමයි. අවුරුදු 38ක් වෙනවා මම රාජකාරි කරලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ. අවුරුදු 38න් පස්සේ දැන් මම කරන්නේ මේ මීමැසි පාලනේ ගොඩක් කරන්නේ. එතකොට මීමැසි පාලනේ අන්න මාතෘකාව දැන් මීමැසි පාලනයට වඩා මේ ධර්මසේන මහත්තයා මේ සත්තුන්ගෙන් පරිසරයට මොකද වෙන්නේ ඇයි මේගොල්ලෝ අපි ආරක්ෂා කරගන්න ඕනි කියන එක චුට්ටක් කතා කරමුද මීමැස්සු බඹරු දෙබරු කණේය මැස්සු දඬුවැල් මැස්සු මේ අපේ 50ටත් වඩා වටිනා සත්තු අපේ අය හරියටම විනාශ කරනවා විනාශ කරනවා පුච්චනවා මේවා කරනවා ඒ අපිවම විනාශ කරගන්න වැඩක් අවුරුදු 5ක් විතර ওই සත්තු නැති වුණා දාට අපේ අපිත් ජීවත් වෙලා ඉන්නේ නැහැ නැති වෙලා යනවා මේවා කාන්තාර බවට පත්. ඒවා අපි අය තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන කරනවා නම් මේ සත්තු මේ මුන්ට කණ්ඩ බොන්න දීලා ලස්සනට හැදුවා නම් හරිම වටිනවා. මේ අපරාධයක් අපි අය කරන්නේ. නැති කරනවා. මං කරන වැඩේ සත්තු මෙහාට ඔක්කොම ගෙන්නගෙන ඔක්කොම මං සත්තුන්ට කෑම දීලා ලස්සනට මේවා කරගෙන හරි සතුටින් මං ඉන්නේ. අවුරුදු 70 ගානක් තියා මං අවුරුදු 18 කෙනෙක් වගේ මං ජීවත් වෙනවා. දෙඹර බඹර
වදයක් දැක්කහම අපේ කට්ටිය බය වෙලා මොකද කරන්නේ ওই සත්තු ටික විනාශ කරලා දානවා අර මෙතුමා කිව්වාගේ භයානක වැඩි පුච්චන එකනේ පිච්චෙන් පස්සේ ආයේ මුළු දාස් ගානක් සත්තු විනාශ වෙනවනේ හැබැයි පරිසරයට එකින් වෙන්නේ මොකද්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ දැන් ඔය ඉස්සරහා තියෙන ඔය බෝතලයක දාලා තියෙන පැණි ඒගොල්ලන්ට ආහාර ධර්මසේන මහත්තයා සපයනවා ඉතින් මේ පරිසරයේ ඉන්න ඔක්කොම ඇවිල්ලා ඉතින්නේ ඒගොල්ලෝ ආහාර අරගෙන ඒගොල්ලෝ බොහොම සතුටින් මේ කලාපේ ජීවත් වෙනවා දැන් ඔබතුමා මේ කටයුත්ත කරන්න නම් කොච්චර කල් වෙනවද දැන් වෙනවා අවුරුදු 20ක් වගේ 1955 ඉඳලා මම මේ කරන්නේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම ওই මීමැස්සන්ට හරි ආදරේ මීමැස්සො කඩනවා ඔට්ටුවට කඩනවා දෙබරු බඹරු ඔක්කොම මෙයා කරනවා විනෝදවාසී ඉතින් මේ සත්තු තමයි මට ප්‍රාණේ දෙන්නේ මේ උදේට දැක්කත් හවසට දැක්කත් බඩ පිරලා යනවා මේ සත්තු ගෙන්වා ගන්නව දැන් ඔබතුමාගේ ගෙවත්තනේ මේ තියෙන්නේ ඔව් ගෙන්වා ගන්න ඔබතුමා මොනවරි කරනවද ගෙන්වා ගන්න ඉස්සෙල්ලා මම ගෙන්වා ගන්න කරන වැඩේ කලගෙඩි මේ ගස්වල හැමතැනම ආවට ගෙවල් වල කලගෙඩි ගෙනත් තියලා තියෙනවා මල් වගා කරලා ඒගොල්ලන්ට තියෙනවා ගෝචර මල් වර්ග ඇන්ටගොනි කූපියා කියා ඒ වර්ග මං වත්ත හැමතැනම බවලා තියෙනවා ඉතින් උන් මල් හොයාගෙන ආපු ගමන් මේ වගේ රංචු පිටින් ඇවිල්ලා පදිංචි වෙනවා ඊට පස්සේ මම කරන වැඩේ ඒවා වද පිරුණාට පස්සේ කලේ බිඳලා වද එකින් එක අරගෙන පොඩි කරන්නේ නැතුව අරක තැම්පත් කරලා මැස්සෝ ටික අතින් අරගෙන කලේ මේ පෙට්ටියට ලං කරපහම ඔක්කොම උන් පදිංචි වෙනවා අපිට ඉස්සර හොඳට මතකයි අපේ අත්තම්මලා සීයලා කියනවා මේ ඕම් පුතේ බඹරයක් යනවා ඕම් පුතේ මී මැස්සෝ මීයක් යනවා කියලා කියන්නේ අර උඩ අහසේ මැස්සෝ දහස් ගණක් එක රොත්තර ම් ගාලා යනවා දැන් හත් අවුරුද්දකට සැරයක්වත් එහෙම එකක් අහන්න නැහැනේ ඔව් දැන් එහෙම භාගේ වෙලාවට ගියොත් මම මේ මී මැස්සෝ ටික මගේ වත්තට බස්ස ගන්නවා මම තියෙනවා උදල් තැටියක් ඒක හයියෙන් වේගෙන් ගාම අර හුම් සද්දේ කියන එක උන්ට නැතු වෙනවා අර උන්ට එකතන පියාඹලා ඉන්නත් බෑ කෙලින්ම පාත් වෙනවා කලයක් තියනවා නම් කලේ රෙංගනවා නැත්නම් ගහක් තියනවා නම් ගහේ ආත්තේ හරි බඳිනවා ඊට පස්සේ මම ගහට නැගලා උන් අරගෙන පෙට්ටියට දානවා එතකොට ඒ හුම් සද්දෙට පියාඹාගෙන යන කට්ටිය ඔබතුමා උදැල්ලකට ගහලා සේස උදැල්ලට ගනවා මගේ සැර අර සද්දේ වැඩි උන්ගේ සද්දෙට වඩා උන්ට යන්න පාර හොයාගන්න බෑ පස්සේ ඉස්සෙල්ලා කාණ්ඩයක් තමයි හුම් කියාගෙන යන්නේ ඒ සද්දේට වඩා මේ සද්දේ ලොකුයි උන්ට යන්න එන්න බැරි වෙනවා තටු ගහ ඉඳලා කෙලින්ම පාත් වෙනවා කලයකට නැත්නම් ගහේ අත්තක හරි වහනවා ඊට පස්සේ මට ගන්න පුළුවන් පෙට්ටිය අතුවල මීමැසි කලාපයක් ජනපදයක් ඔබතුමා ගෙවත්තේ හදලා තියෙනවා ඔව් මීමැසි පෙට්ටි කීයක් විතර තියෙනවද මීමැසි පෙට්ටි 20ක් විතර තියෙනවා දැන් ඒකෙන් ජනපදත් සෑහෙන ගාණක් තියෙනවා ඒ පොල් වගාවටයි හැමතැනම භෝග වවන කට්ටිය ඔක්කොම අරගෙන යනවා මෙහි ඉල්ලුමට මට දෙන්න නැහැ ඉතින් ආදිවාසී කට්ටිය තමයි ගොඩක් උදව් කරන්නේ ඒ කට්ටියත් එක්ක මම කැලේ යනවා කැලේ ගිහිල්ලා මී වද කිලෝ ගාණට අරගෙන ඇවිල්ලා මාස්සුළු ආභයක් තියාගෙන ඒ වගේ දියර අයින් කරලා හොඳ විදිහට මන් දෙනවා. එතකොට මී මැස්සෝ විතරද හදන්නේ? මී මැස්සෝ හදනවා කණියත් හදනවා. එතකොට ඔබතුමා ගාව පැණි වර්ගත් තියෙනවනේ? පැණි වර්ග තියෙනවා. කණිය පැණි තියෙනවා. දඬුවැල්ල පැණි තියෙනවා. බඹර පැණි තියෙනවා. මී පැණි තියෙනවා. ඕන දෙයක්ම තියෙනවා බේත්වලට හොයාගෙන එනවා මාව හොයාගෙන. මේ පරිසරය මොහොතින් මොහොත වෙනස් වෙනවා හරියට මහ එළිය තැන්න ගියා වගේ ඒ කියන්නේ සන්ධ්‍යාවේ පහමාර පහ වෙනකොට මේ නිකවරටි වෙන්න පුළුවන් මේ වයඹ කලාපයේ ප්‍රදේශය මොහොතින් මොහොත පරිසරයේ සබඳතාව වෙනස් කරනවා ඒක තමයි සබඳතාවේ නියම ක්‍රමවේදය අපිට වෙනස් කරන්න බෑ ඒක අප ඊට අනුගත වෙලා වෙනස් වෙන්න ඕනේ වටේ පිට ඇහෙන ශබ්ද අපිට නවත්තන්න පුළුවන්ද බෑ ඒව නවත්තන්න බෑ ඔබතුමන් ගායනා කරන ගීත අතරේ සියල්ල තියෙන්නේ අපි කතා කරන සුභාවිතය කියන ඇතුලේ තියෙන ගීත. ඇත්තටම මේ પરම්පරා දෙකක් අතර තියෙන නිර්මාණ සංසන්දනය කළ බලනකොට මේ දැන් තියෙන විඳින්න බැයිද ඔබතුමාට? ඔව් ඇත්තටම මේක මේ කතිකාවට ලක්විය යුතු දෙයක් ඇත්තටම මම හිතන්නේ දැන් අපි ගීත ඇහුවේ 1970 දශකයේ. අපේ සිත්වලට කාවැදුනේ ඒ ගීත ඇත්තටම ඒ ගීත දැන් ඔබ දකිනවා මේ අසංක මේ එදා දැන් මෙතුමා කිව්වා වගේ එදා ගැයු එදා ලියවුණු එහෙම නැත්නම් එදා ගැයුණු ගීතයක් මම හිතන්නේ પરම්පරා අදත් එහෙම නැත්නම් අනාගතයේ අවුරුදු 100 ගානක් දුරට මේව පවතිනවා
එතකොට ඇයි එහෙම වෙන්න හේතුව දැන් අද ඇහෙන ගීත ගොඩක් ඇහෙනවා නමුත් මේ මම දන්නේ ඒ ගීතයක වචන පෙළක්වත් අපිට මතක තියාගන්න එහෙම නැත්නම් ඒ තනුවක් මතක තියාගන්න උනත් බොහොම පරිශ්‍රමයක් දකින්න මොකද එක එක වගේ ගීත හැමතැනම ඇහෙනවා කාලයත් සමග එහෙම නැත්නම් මේ පරම්පරාවේම වෙනසක් කියලා අපිට එකපාරටම කියන්න බෑ මේ වගේ තියෙන හොඳ ගුණාත්මක ගීතත් ගැයෙනවා ලෝකෙ හැම දෙයකම හඬක් තියනවා කියලා කතාවක් තියෙනවනේ. තමුන් නැහැලා හිතනවත් දන්නේ නැහැ. වතුරටත් හඬක් තියෙනවද කියලා. ඇත්තටම හොඳටම ඇහුම්කන් දුන්නොත් වතුරට හඬක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇයෝ වතුරේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. වතුරේ හඬට ඇහුම්කන් දෙනව නම් ලෝකෙ 70%ක්ම තියෙන්නේ මේ හීතල වතුර ඕකෙන් ගොඩබිම තියෙන්නේ 130යි. ඉතින් නිකන් හොයලා බලන්නකෝ 170ක් වතුර තිබුණාට මේ වගේ අපේ රටේ වගේ බොන්න පුළුවන් ලෙඩ දුකක් හැදෙන්නේ නැතුව දරුවන්ට දරුපැටවුන්ට පොවලා අපිටත් වතුර ටිකක් බීලා වකුගඩු දෙක නරක් කරගන්න නැතුව එතකොට මුත්‍රා ආසාදනයක් හදාගන්න නැතුව මේ ලෝකේ නැති අපි දන්නේවත් නැති ලෙඩ රෝග හදාගන්න නැතුව බොන්න පුළුවන් වතුර තියෙන්නේ ඔය 170ක් කියන ජල පරිමාණයෙන් කොච්චර ප්‍රමාණයක්ද හරි පුදුමයි නේද නිකන් හොයලා බලන්න 100.0 ගානක් තමයි බොන්න පුළුවන් වතුර ලෝකේ තියෙන්නේ එහෙමනම් ඉතින් ලංකාව වගේ වාසනාවන්ත රටක් වෙන අපි මේ වගේ මේ සීතල වතුර කොච්චර අපූර්වවට පරිස්සම් කරන්න ඕනද මේක අපිට නෙමෙයි තව අපෙන් පස්සේ එන પરම්පරා ගානකට මේ දේවල් පරිස්සම් කරගන්න ඕනේ සූර්යා අපට ලබා දෙන වේලාවක් තියෙනවා. ඉර එළියෙන් මෙන්න මේ කාලේ නුඹේ වැඩ කටයුතු ටික කරගන්න කියලා. අපිට කරගන්න බැරි නොත් ඒ කාලේදී අපි වැඩ ටික මොකද කරන්නේ? වැඩ අතහැරලා දාන්න බෑ. බෑනේ අපි පන්දමක් පත්තු කරගන්නවා. අනිවාර්යයෙන්. මොනවා හරි දෙයක් කළා අපි ආලෝකය ගන්නවා. ඒ නිසා මේ අපි වටපිට ආලෝක කරගෙන හරි කමන්නේ. අපි අපේ වැඩේ කරනවා. මට කියන්න ඕනේ වෙන්නේ ධම්මික මහත්මයා. ඔව්. प्रेम की दलिस नमु कृतहस्त गेय पद रचकया एक विलावक कवियनो इतम कियन वा असंक मे संदेलियन बेह मेनिके मेनिके लसन बलन पेलट गिहन पेलैतुले कुपिलाम पुअ निवन ऐ मे संध्या मट मत ऐ मेवेनि देवल अद अपिट समाजगत विन्नत्ति एम कवियो नैद पलकारने कुपिलाम पुन लाइट ने दी में लाइट ने दे कवि नदी प्रतिभाव हरिम वचने प्रतिभाव डेसी गंड पुलवंदेमें परिकल्पना शक्ति व्युत्पत्ति ज्ञाने मार्टिन क्रूसिंग महत्या पुत्र दी शक्ति एक सल्यूट गंड किसीम सुपर मार्केट केम इधावे हमर गंड मनोहर लीन निशा प्रश्न ऐल मैंने सुन रहे जन्मे प्रतिभा अलुदेवल निर्माण क्रीमें अब अभी सिद्धि अतल कंड अभी मी अखड़े खड़प मी ओक पनी अरगन अभी हित हटि पावित कर बे अभी सिद्धि अतल मे उबतुमागे वे ने आदिवासी कटे मैं कलियान कलेगीला खड़ने मी पनी मैं तीयन मेहे पेटी वाले तीयन एगोल मट इल मट दिन्न बे मैं कलियान मा कली दूर जलाशय आवटे गुण बंडला एगोलो तेल मी वद मं कि अंत गोला मन सुन लाभ अति आगे मे तीन मी वद हाँ इतकोट मत की अभी ओरिजिनल ओरिजिनल मी पे कल तमाम होयागंट का उगुरट वेटन पुदूम वे सदे ओ सीम वगे अविस गति अतीनो वतुरट दाने वतीनो अल्ली गाने वतीनो एवं हरियाणा पर्शन गारे गिहला
ඒව බලන්න ඕනේ. මේ තියෙන්නේ මේ සීල් එකක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මී පැණි බෝතලයක්. මේ මී පැණි කියන එක වතුර වයයක් කරන්නේ නැහැ. වයයක් කරන්නේ නැහැ නේද? ඔව් බලන්න මී පැණි කියන්නේ මේවා. ඔය මේ බලන්නකො. ඔරිජිනල් මී පැණි. ඔව් ඔරිජිනල් මී පැණි වම් බලන්න. ඔය ඕම් වැඩේ මේ. ඔය ඕම් මී පැණි කියන්නේ මේවයි. ඒ බලන්න දැන් ඕක සීනි පැණි වගේ වැක් කරන්නේ නැහැ නෑ නෑ වැක් කරන්නේ නැහැ මේ බලන්න කොච්චර ලස්සනද කොහෙද ටික් ගතිය වැඩි ඔව් මේ බලන්න මේ පැණි කාපුවාම උගුර වෙනස් වෙනවා ධර්මසේන මහත්තයා වැදගත්ම දේ තමයි දැන් මුළු ප්‍රධාන ඖෂධ වලට මේ පැණි පාවිච්චි කරනවා දැන් මේ දවස්වල කොවිඩ් 19 උදෙසා විවිධ ඖෂධ වලට මේ පැණි පාවිච්චි කරනවා අපිට අර හරිම මේ පැණි හොයා ගන්නවා කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ හරිම මේ පැණි මාගාව තියෙනවලු තා නෑ ඔන්න අද අපේ කට්ටියට දැනගන්න පුළුවන් හරි මේ පැණි හොයා ගන්නේ කොහොමද කියලා කණ්ඩ මේ පැණි මේ අල්ලට දාලා මේ වගේ මේ බලන්නකෝ. තව දෙන්න මට. හරි. ගන්න. මෙන්න මෙහෙම දානවා අල්ලට. ටිකක් දාන්න බය නැතුව දාන්න. ඔව් මෙහෙම දාලා. වාට මේ වගේ සැපක් පුරවත් හම්බෙලා. තත්ත කියමයි මං කියන්නේ. ඇතරම. ඈ? එදා රසයි. ඔය බලන්න. කාල බලන්නකෝ. දැන් මෙතන මේ පැණි වර්ග විතර තියෙන බඹර පැණි හරි මෙන්න. බඹර පැණි තියෙනවා. මේ තියෙන බඹර පැණි මේ. මම බඹර ඉවත් කරනවා ඔය ඉස්කෝලවල බිල්ඩින් වල තියෙන බඹර මං ගෙනිලා පුතයි මායි ගිහිල්ලා අයින් කරනවා අයින් කරනවා ඒවත් මං පැණි තියෙනවනේ අරන් ඇවිල්ලා ඒවත් බේත් වලට ගන්නවා ධර්මසේන මහතා එතකොට දැන් බඹර වදේක පැණි සාමාන්‍යයෙන් බෝතල් කීයක් විතර තියෙන්න පුළුවන් සාමාන්‍ය හොඳ බඹරයක පැණි බෝතල් 7-8 තියෙනවා බලන්න ඉච්චර ඕ ඕ දැන් සාමාන්‍ය මී වල මාදුරාවේ ජලාශයේ આવට කැලෑවල මී පැණි බෝතල් 6 තියෙනවා එක ගහක් ගහක් පලාපුවම ඒ ගහේ අපි ගත්තා ආදිවාසී කට්ටියත් එක්ක තනිකර ඒක කිරිවදයක් ගන්නෑ පැණිවදමයි තියෙන්නේ මම ওই කණ්ඩායම් එක්කලා යනවා කැලේ ගිහිල්ලා කැලේ ගියාපුවම ඒගොල්ලන්ට මම ආදිවාසී කට්ටිය ගහ කපනවා බෙනේට අත දාන්න පුළුවන් විදියට ඒගොල්ලෝ මෙහෙම 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 කරනවා මැස්සෝ ටික උඩට යනවා මුකුත් නෑ බේත් වර්ග මොනවත් නෑ හිමින් හිමින් අර වදේ ගන්නවා මමත් ඒ එක්කම මමත් දාලා මාත් ගන්නවා මටත් අයින් නෑ එකෙක්ක මේ තියෙන්නේ බම්බර පැණි. මේ බම්බර පැණි අවුරුදු 3ක් විතර ගියව ඔය බලන්න මේ හොලවල බලන්න වතුර වගේ. ඒකයි බම්බර පැණි කල් තියාගන්න බෑ. ඒක දියර වෙනවා. ඕක බෙහෙතනවද ගන්නෙ? බෙහෙතට ගන්නවා මේ සාමාන්‍ය මේ මී පැණි වලට වඩා අලුත් පිට ගත්තොත් මේ වට වඩා ගුණින් වැඩි බම්බර පැණි. මං අහලා මං පොත්පත් වලින් දැනගෙන තියෙනවා. මේ බම්බර පැණි වල ගුණාත්මකභාවය වැඩි කල් තියාගන්න ප්‍රශ්නයක් වෙනවා. අපේ මේ ධර්මසේන මහත්තයා කණවිය පැණිකෝ කණීය පැණි මේ තියෙන්නේ අතර තියෙනවා නේ හරි මේ තියෙන්නේ කණීය පැණි ඒවත් ඔය බේත් වලට හොයාගෙන එනවා දැන් ගෙවල් වල හැම ඔය අරිතම උළු වැස්සේ වෙන්න පුළුවන් බිත්ති සිතුරු වෙන්න පුළුවන් ලයිට් මීටර් වල ඉස්සර පරණ ගෙවල් වල මේ ඔය කැලෑවේ තියෙන වැසිකිලි කැසිකිලි ඔව් ඒවත් බනිනවා ඔය තියෙන්නේ මේ ඔය මේ බාන සුවඳ මේවා බේත් වලට හොයාගෙන එනවා අයිබෝන්ඩ අද ඉති වෙනස අපි මේ අර රූපවාහිනී තිරෙන් එළියට ඇවිල්ලා මේ මාගල්ල වැවේ ඉඳන් පටිගත කරන එක කරන අපේ මහතුරු ඔය කරන තැනට අපේ අර අනිත් ගැටවු දෙන තමයි එහා පැත්තේ ඉන්නේ සම්පතුයි අසංකයි ඒ දෙන්නා විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න ප්‍රවීණ ගීත විචාරකයෙක් සහ ගීපද රචකයෙක් දක්ෂ ගුරුවරයෙක් ඈ බොම මානවහිතවාදී මිනිස්සෙක් ධම්මික බණ්ඩාර දන්නවනේ එතුමා ලියපු කවි ඉතින් අපේ රටේ බොහොම ජනප්‍රිය වෙලා ඉතින් කොල්ල කුරුට්ට බොහොම අපූර්වට පාඩම් කරගෙන ඒවා ඉතින් අන්තිමට පෙම් හසුන් වල පවා ලියවෙන දේවල් බවට පත් වුණා නෑ ඒ සාමාන්‍යයෙන් දැන් අපි කියනවනේ කියන එක කෙලින් කියපන් වටේ යන්න එපා වහිනව නැතුව කියපන් ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා දැන් මේ කියන එක කෙලින් කියනවා කියන්නේ ඒක වාර්තාමය ප්‍රකාශය කලාව කියන එක හැදෙන්නේ කියන දේ අඩුවෙන් හැඟෙන දේ වැඩි දැන් අපි උදාහරණයක් ගමු හොඳම දේ තමයි ප්‍රේමතෝ ජායති සෝගෝ රන්දකගේ එස් මිනි පහන් ලෙස දිලිසනා බව කවින් කී බස මම 100% නිවැරදිව ඉන්නේ මේ කියන්නේ නොඇද හුවේමි ඔබ දකින්නතුරු සැබෑවිය ගෑණිකරුට නම් කියෙම් ගා ඔයා ගෑස් මාර ලස්සනයි ඊට වඩා කොච්චර හොඳයිද කාන්තාවගේ එස් මණික් පාන් ලෙස දිලිසෙනවා කියලා කවිය කිව්වා මං විශ්වාස කරේ නෑ විශ්වාස කරේ ඔබ දැක්කට පස්සේ ඒක තමයි
හංගලකීම කියන්නේ හංගලකීම තුළ තමයි කලාව තියෙන්නේ.